उते मम अधीनं गः मम कियनवा मे गः हरेत अपि पौल वगे कियला एकट हेतुव तमयि मे गहे कोल हेमोटम पेनवा चूटि कुलंगक आवा मे कोल सेलवेनवा अपि हेमोटम पेनवा हबाई मी गहे मूल कार्तवत पेनुने नह हबाई गहे मूल कार्तवत पेनुने नतिउना ट मे मूल टिका नतिउना नम मे गा हदेन्ने नह मे गा शक्तिमत वेन्ने नह इतिन पुते मिच्छाकार देवल मम किव्वे मे आकार देवल हरियट मे गहे कोल अतु अपे अम्मा वगे गहे मुल्टिक अपे तात वगे हेमोटम पेनुने अम्मा गेरादरे विदराय अपे वर्तमाने कोडक सिंधु लियोने अम्मा गेन अबे ताता गेन तात के आदरे खाटवत पेनुने नह तात के आदरे खाटवत पेने नति वेन कोट तात हितुआ आदरे පසට යට වෙලා තියෙන මුල් ටික වගේ යෝධ ශක්තියක් අපිට සැපෙව්වා මම මේ ගහ අඳිනකොට මට පුංචි කතාවක් මතක් වුණා පුතේ ඒ කතාව හරි ලස්සන කතාවක් මේ කතාව ලංකාවේ වෙච්ච දෙයක් නම් නෙවෙයි මේ මහ විශාල ගහක් තිබුණා එක රටක ඒ විශාල ගහත් එක්ක ළමෙක් යාළු වෙලා හිටියා මේ ළමයා හැමදාම මේ ගහ ගාවට මේ ගහ ගාවට ගිහිල්ලා ගහ යට වාඩි වෙලා මේ ළමයා පාඩම් කරනවා ගස්වලට කතා කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ පුතේ හැබැයි මේ ගහට කතා කරන්න පුළුවන් මේ ගහ මේ ළමයට කතා කරලා හරි අපූර්ව යෝජනාවක් කරනවා ඔයාලට පුළුවන්නේ මගේ අතපය වගේ තියෙන අතු විදි ටිකක් කපාගෙන පැලක් හදාගන්න එතකොට ඔයාට මට වැඩි කාලයක් ඉන්න පුළුවන් ඉතින් ළමයි හිතනවා හරි අපූර්ව යෝජනාවක් තමයි මේක හා ඉදිරිපත් කරේ ඒ නිසා ළමයා මේ අත්පය වගේ තියෙන චූටි චූටි අතු අතු විදි ටිකක් කඩාගෙන මේ ළමයා මේකේ පැලක් හදාගෙන ළමයා හැමදාම පුරුදු වෙනවා මේ පැලත් එක්ක ගහත් එක්ක ජීවත් වෙන්න හැමදාම පැල උඩට ගිහලා පාඩම් කරන්න එක දවසක් කොහොම ගත වෙනකොට හැමදාමත් වගේ ආපු ළමයා දැන් ඉන්නේ දවසක් අර දවසක් වගේ ගහ ළමයට කතා කරලා අහනවා යාළුවේ ඔයා මාත් එක්ක තරහ වෙලාද ඇයි ඔයා වෙනද වගේ හැමදාම එන්නේ නැත්තේ ඊට පස්සේ ගහ කියනවා ළමයා කියනවා නෑ මං තරහ වෙලා නෙවෙයි මට ශිෂ්‍යත්ව විභාගේ තියෙනවා ඒ නිසා අපේ අම්මේ ඉන්න දෙන්නේ දැන් වැඩිය ඒ නිසා මට මෙහෙම තමයි එන්නේ ඊට පස්සේ ගහ කියනවා කමන්නේ ඔයා මෙහෙම හරි එන එක මට ලොකු දෙයක් ඔයා මගේ යාළුවා ඒ නිසා මෙහෙම හරියන එක ලොකු දෙයක්. ඔහොම ටික දවසක් යනකොට ආයෙම මේ ළමයා මේ ගහ බලන්න එන්නේ නැහැ. ළමයා අපහු ගහ බලන්න එන්නේ අවුරුදු ගානක් ගියාට පස්සේ. අවුරුදු ගානක් ගිහිල්ලා ළමයා ගහ ගාවට ඇවිල්ලා පුරු යෝජනාවක් කරනවා. ඇවිල්ලා කියනවා මම ශිෂ්‍ය විභාගේ පාස් වුණා. මම සාමාන්‍ය පෙළ කරන්න හදන්නේ. සාමාන්‍ය පෙළ විභාගෙල යනකොට සල්ලි ඕන. හැබැයි මට මං අතේ සල්ලි නැහැ පුළුවන් උදව් කරන්න ඊට පස්සේ ගහ කියනවා මට ඔයා වෙනුවෙන් කරන්න බැරි උදව්වක් නැහැ මම ඔයාට උදව් කරන්නම් මම පළතුරු හදලා දෙන්නම් ඔයා කියලා විකුණන්න ඒ අපූර්ව යෝජනාව ළමින පිළි අරගෙන ගහ පළතුරු හදලා දෙනකම් බලාගෙන ඉන්නවා ගහ තමන්ගේ ශක්තිය යොදවලා පළතුරු හදලා ළමයට දෙනවා ළමේ ඉති කරගෙන ගිහිල්ලා විකුණලා තමන්ගේ සාමාන්‍ය පෙළ කටයුතු කරගන්නවා තාපහු ගහ බලන්න එන්නේ අවුරුදු ගානක් පස්සේ ඇවිල්ලා ආයෙම යෝජනාවක් කරනවම සාමාන්‍ය පෙළ පාස් දැන් මම ලියන්න හදන්නේ උසස් පෙළ විභාගය අට උසස් පෙළ විභාගෙදි ගොඩක් සල්ලි ඕන
සල්ලි පොඩ්ඩක් නෙමේ සල්ලි ගොඩක් ඕන කියලා කිව්වට පස්සේ ගහ කියන ඔයා මගේ යාළුවා මට ඔයාට ගොඩක් සල්ලි දෙන්න මට කරන්න පුළුවන් එකම දෙයයි මගේ උපරිම ශක්තිය යොදවලා මගේ උපරිම ශක්තිය යොදවලා මම ඔයාට පළතුරු හදලා දෙන්නම් කියලා ගහේ තියෙන උපරිම ශක්තිය යොදවලා පළතුරු නිෂ්පාදනය කරන්න හදනවා ඒ වෙලාවේදී ගහ මැරෙන්න යනවා මේ කොළ ඔක්කොම හැලිලා බිමට වැටෙනවා ගහ මැරෙන්න යනවා ගහ පණ තියෙන හැබැයි තමන්ගේ යාළුව වෙනුවෙන් සියලුම දේ දරාගෙන තමන්ගේ යාළුව වෙනුවෙන් සියලුම දේ දරාගෙන පළතුරු දෙගුණ කරලා හදලා දෙනවා මේ ළමයා ඒ ටික විකුණලා ගිහිල්ලා සුසස් පෙළ වැඩකට කරගෙන යනවා ආයෙම ගහ බලන්නේ නැහැ ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මේ ළමයා ගහ බලන්න ඇවිල්ලා කියනවා මෙහෙම මම සාමාන්‍ය පෙළක් පාස් වුණා උසස් පෙළක් පාස් වුණා දැන් මම විශ්වවිද්‍යාල කටයුතු කරන්න ඕන මට සල්ලි ඕන ඒ නිසා මම කොහොමද මේක කරන්නේ මට උදව් කරනවද ඊට පස්සේ කියනවා යා මගේ යාළුවා මට කරන්න බැරි උදව්වක් නෑ මේ ගහේ කොළක් නෑ දැන් දැන් පුතේ මේ ගහ කරනවා මේ ගහ කියනවා මගේ අතපය වගේ තියෙන අතු විදි ටික කපාගෙන යන්න ගිහින් ඔයා උසස් පෙළ වැඩ ටික කරගන්න එතකොට පාර සල්ලි හොයාගන්න පුළුවන් මේ අතු විදි ටික වගේ තියෙන අතපය වගේ තියෙන අතු විදි ටික කතුල් කැපුවට පස්සේ මේ ළමයා පොරවක් ගෙනල්ලා මේ ගහේ තියෙන සියලුම අතු විදි ටික කපාගෙන යනවා දැන් ගහේ තියෙන්නේ මෙන්න මේ කඳ කොටස පමණයි මේ කඳ කොටස පමණයි අවසානයේදී ළමයා එන්නේ නැහැ අවුරුදු ගානක් ගියාට පස්සේ මේ ළමයා එනවා මේ ළමයා ඇවිල්ලා කියනවා මෙහෙම දැන් මේ ළමයා චූටි ළමෙක් නෙමෙයි තරුණයෙක් ඇවිල්ලා කියනවා මට ජීවත් වෙන විදියක් නැහැ මම සියලුම දේ අවශ්‍යතා සපුරාගෙන අවසන් මට දැන් ජීවත් වෙන විදියක් නැහැ මට පුළුවන් ද මේ කඳ කොටේ දෙන්න මට ඒක විකුණලා ජීවත් වෙන්න කියලා ඉතින් පුතේ මේ ගහ හරීම ආසාවෙන් තමන්ගේ යාළුව වෙනුවෙන් මේ කඳ කොටෙත් පරිත්‍යාග කරනවා අවසාන දිගහට ඉතුරු වෙන්නේ මෙන්න මේ චූටි කොට කැල්ලක් පමණයි ආයේ මේ නැහැ අවුරුදු ගානකට වයස්ම වයස් පුද්ගලෙක් වෙලා වයස්ගත මිනිස්සෙක් වෙලා එනවා මේ ගහගාවට ඇවිල්ලා මෙහෙම කියනවා පොන්චි කාලේ මට මතකයි චූටි කාලෙදි හේවන යටට ආපු මම කිව්වත් පය වගේ තියෙන අතු විදි ටික කපාගෙන පැලක් හදාගන්න කියලා මම පැලට වෙලා හොඳට පාඩම් කරා මට හැම දෙයක්ම මං වෙනුවෙන් කරා මට සාමාන්‍ය පෙළ ලියන්න සල්ලි නැති වෙනකොට පළතුරු හදලා දුන්න ඔයා උසස් පෙළදී පළතුරු දෙගුණ කරලා හදලා දෙන්න ගිහිල්ලා ඔයා මැරෙන්න ගියා හැබැයි මං වෙනුවෙන් හැම දෙයක්ම කරා අතපය වගේ තියෙන අතු විදි ටික දීලා ඔයාගේ කඳ වගේ තියෙන හැඟ වගේ තියෙන කඳ කොටේ දීලා දැන් මුකුත්ම නැතුව ඉන්නවා සියල්ල මං වෙනුවෙන් කැප කරලා ඊට පස්සේ කඳ හිනා වෙලා කියනවා මෙහෙම මේ කඳ කොටේ හිනා වෙලා කියනවා ඔයාට මම උදව් කරපු එක ඇත්ත හැබැයි මම ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ උදව් කලේ ඒ නිසා මම හරි සතුටින් මට ඔයා වෙනුවෙන් එකම දෙයක් කරන්න පුළුවන් ඔයා වයස්ගතයි ඔයා මහල්ලෙක් හරි මහන්සිය ඇවිදගෙන ඇවිල්ලා ඔයා ඔළුවේ මෙතන හිස තියාගෙන ඔයා පොඩ්ඩක් විවේක ගන්න කියලා කියනවා පොතේ මට මේ කතාව කියන්න ඕනේ වෙන මොකුත් නිසා නෙවෙයි හරියට ගහ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හැමදේම දුන්නු කවුරු වගේද අපේ අම්මයි අප්පච්චි වගේ ළමයා හරියට ඔයා වගේ මම වගේ ළමයි අපි වගේ හැබැයි අම්මා අප්පච්චි කවදාවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව හැමදේම දෙනවා හැබැයි මතක තියාගන්න ඒ හැමදේම දෙන අම්මයි තාත්තයි කවදාවත්